නව කෘෂිකරවී වර්තමාන විද්‍යත් අවකාශයේ ක්‍රසි ලංකා යුරුප් චැනලයටට ඔබ සිියරු දෙනා ආදනිසාහ ගෞරම් පිළිගන්න ලබනවා ඉතින් කවදත් පුෘෂිකාර්මිකෝගුලට වැදගත් වටිනාකාලීින් නවශ්‍යතඇති තොරතුරු කිය යුඩු් චල්ලදීට ගොඩ අහල් තිබ්බමි රෝස වගාවේ හැමදාම මල් පෙන් අපි කරන්ඩයුතු හරිමදේවල් මොනවාද කියලා එකන කඩින් අපි විකුණන්තියන් තැකින් පැලයක් කියනෙන ලොකු රෝස මනක් තියෙනවා ගැනල්ල ගෙදර ඉන්දනවා ඊළංඟටින් මලක් එන්නේ ආවත් එන්න පොඩිම පොඩිමල්ක් විතරයි. ඉ ගොඩක් තීර කෙනෙට ගටලුවත් තමයි. ඒයි අප මේ ගේන රෝස පැලේ ලොකවල් රෝස මලක් තියෙනවාගෙනවාට පස්සේ මල්නෑ ආවත් පොඩි මල්ලෙන්නේ ඒක දේතුමකක්ද ඒ වෙනුවෙන් කරන්්ඩෝනි පිළි අම්මන වද කියලා ඉතිං ඒ වෙනුවෙන් කරන්ඩ වනි හරිම දේවල්ති කියෙ දෙෙන් තමයි මෙම විඩියෝකින් සූ දනගෙන එහන අපිගෙල්ලා ින්න වැදදි මනොවද ඒ සඳහගැතුූන් නිවැදධ ක්‍රියාමාර්ගම නොද කියලා විඩිය කෙන්ම හිල්ල බලමු. ඉතින්මං කිෝවාගේම අපි රෝස පැලකඩ නැත්තං පාරිතියන්ගෙන වෙළෙන් දෙකින් ගද්දි අපි කරන්න වැරද්දත් තමයි නිරෝගි පැළ තෝරා නොගැනීම. එකෙන් අපි වෙල්දපොට ගිහාම නැත්තම් පැලකුම් තරට ගිහම අපි බලන්නේ රෝස මල් ලස්සන්ට ලොකුවට තියෙනවද ඒ මල් ලස්සන අදික කියෙක විතරයි බලන්නේ. ලස්ස මල ලොක් මලත්දක්කමන් ඩෝ ගල ගෙදර ගල්ල හිතොවා හිට ෝල ඉට පස්සේ පැලේ මැරණව කියනවා කොනඕනා කියනවා පැලේ හරි නැහැ කියනවා. ඉතින් ඒකට වැරද්දකාගද. අපි වෙළඳ පොල්ට ගිහිල්ල ඒ පෙේ මිලට ගන්න අපේම තමයි වැරත්. එහත අපි කරන්න පලවිනි වැරද්ද තමයි නිරෝගී පල තෝරා නොගැනීමේ එනම් අපි කර්ඩුවට පලවෙනි නිවැරදේ තමයි. රෝස පැලයක්ගදරගැන්න ඉන්වන කලින්. නිරෝගී පල කොහොම අපි නිරෝගි පෙලක් තොරාගන්න එසද අපි මුලින්ම පැළේගත්තහම අපිට අවශ්‍ය වර්ණය අප මලේ ප්‍රමාණය තියෙන පැල අපි මුලින්ම තෝරාගන්න ලබනො අපි ම්කු අපිට ලොකු උරතුරෝසපනක් තියෙන රෝස පැලැක්කල් අපි ඒ වර්ගේ පැලැටික මුොලින්ම වෙන් කල්ල හඳුනාකන්න ඊට පස්ස අපි ඒ පැළේ මල විතරක් නව ශාකල් දෙෙ හොඳින් බලන්ඩෝන් සම්හරවෙලාවට රෝස පැළවල ඕුල දැක්ලැති සුදුපාටනිකම් පුස් වගේ දෙයක් දක්නට ලැබටම්. මෙන්න මේවැනි රෝගලක්ෂ තියෙන පැළ කව දක්වත් මලදී ගන්න එපා මොකද ඒක ගැහැල හිදවට පස්සෙම මේ රෝගය වැඩ වෙලා අපේ පෙලේ විනාශ ලායන. ඒග සමහලට ගුල දක්ලැති මේ ෝ පත්්‍ර මත කළුපාට පොඩිපොඩි ලප තියෙනවා දක්නට ලැබෙන ඇති අපිදවා මේ සහලන් මේ පොඩි ිකල් අපයක් වෙන් ඇැති කියලා ගණන් ගන්නතුව ගැල්ලා ගෙද හිටවට පස්සේ මේ ලප කියන එක අනිත් පත්‍රකරා විහිදීලා පැලේ කුණල්ලයන්න පුළුවන්.ඒගම තමයි ඔගුල්ල බලන් හිටෝල තියන පෙළේ කඳ හොඳ ශක්තිමත් සවවර පැලයදද කියලා නැත්තන් කුණාටු වෙච්චින හටුවෙච සාමාන්‍යෙන් පැන්සලකින් කාලක්වත් නැති දඩුවකින් ආපු රෝස පැළයක් මලක් තියෙන පැලයක් න් තෝරගන්න එපා ඒ අවම පැන්සලක් තරන්මත් මහත මුල. එකැන් පසට සම්වෙලා තියෙන කොටස පැන්සලක් තරන්වත් මහත්ත දණ්ඩක් සහිත රෝස පැලයක් තෝරාගැීමටත් මතක තබා ගන්න ඒ වගේම තමයි අපි කොච්චර පැළගැහෙන හිටවවත් අපි දේශගුණක කාරණා මත අපි හිටෝන පැළි මල ප්‍රමාණ වෙනස් වෙන්න්න පුළුව. එකන සාමාන්‍ය පෝසකින සාකය අර්ථ වැඩි සාමානෙන් වත් නෝරලිය බණ්ඩාරල් වගේ ප්‍රදේශල මල්ල ප්‍රමාණය ල්ල ඩීම වර්ධනයකකාන්් හතුක්ෙනවා ඒ හින්ද එහෙට උච්චිත්තම පැළ පමණක් ගෙහෙන ලබි මෙහි තමන්ගේේ නොවන ප්‍රදේශකහිටටත් නෑ ඒ හින්ද හැම ප්‍රදේශකනුම් ගැලපෙන පැළයක් තෝර ගීමටත් හිතන්ද ඒක තමයි පලවෙනි කාරණාව ඉලංකාරණය තමයි අපිැ පැලයක් හොඳ රෝගි පැයක්ත් තරගෙනෙ දෙක්ත ගේ නොම අපි ට පස ඒක සිටවල්න්ඩ ගම් ලොබෙන පස් මිස්්‍රනේ පිල් බදවැදගත් කානාවඩ අපි මේ ස පෝචිල ට ටි පෝචයක්ක් වන්න පුළුවන් එහම ම් ලාස්ටි පෝ්ච ව ලන් චක් ලුව යට හිල් සහිත පෝච්ච තමයි තෝරා ගඩුවනි ඒ පෝච්චියයට කොම පෝච්ච තරව දගන පස් මිශ්‍රණය තමයි වැදගත්තවෙන්නේ නේ පෙළේ වදනීටසාමනෙන් මම අධකමද දේශනන්න වැි කො පෝස් මත පිට පස් කොහුබත්. එකට දෙක්කට එකක්ට එක අනුපාති එකැන වැලි කොටස් එකයි කොම්පෝස් කොටස් දෙ එකකයි මතපිට පස එකයි කොහුබත් කොටස් එකයි අනුපාතිෙන් මිශ්්‍ර කරල ලාදාගන්න පස්මිශ්්‍රණක තමයි රෝස හිටවන්නට ඕනි එමගින් පසේ තා තතමනය රැඳෙනවා ඒ ගවට අනවශ්‍ය ජලය බැහැෑන්ටත්තු දවකිෙන වැලිතියෙනෙහින්ද කොම්පෝස්තින් පසේ සාරබත් බත් වැඩි කරමින් මේක හොඳ මාධ්‍ය බවට පත්වෙන එහින් තෝරගන්න මාධ්‍යවිටිබඳ හොඳින් කල්පනට තමන්ට උ්චිත දිහටම එකක වෙනස් කර ගතට මන්න ෑ තමන්ගේ ප්‍රදේශයනවා අත්දැකීම අනුව ඊලක කරණාව තමයි නිවැරදි කප්පාදුව අපි රෝස පැලේ ගැහල හිටෝල ගෙදර නිකම්ම තියෙන්ට ඇරියොත් ඒකින් අපි බලාපොරොත්තුවෙන වර්ධනය ඊළඟ මල් ඒම බලාපොරත්තුවෙන් ේ මේ ඩියෝක දක් නෝගලන්නට මේ ගෙදර ගැහල්ල නිකං හිට ඔබ පැලයක මේ මල ඇවිල්ල ඊට පස්සේ ඔහ වර්ධනය වෙච්ච පැයක විඩරශන ඇත්තමයි මංගලන් මේ ගිනාවේ එතකොට මේ රූප සටහනගොලන් පහැදිල පේවා මේක මේ කිසිම කප්පාදුයකින් තොරව ඔහේ වර්ධනය වෙච්ච පැලැක්තමයි මේ දක්නට ලැබෙන්නේ ඉතින් මෙහෙම නොවී මේක කප්පාදු කරන්න. විශේෂය මලක් කාවට පස්සේ ඒ මලට අතු දෙකක් පහතින් කප්පාදුව සිදු කරන්නට ඕනඒවගේම තමයි මැරීගිය දිරච්ච අතු තියෙනවල ඒවත් කපල ඉවත් කරන්නට ඕන ඒටන්ද මේ වගේ පැළයක් තියෙනවල අපට ඒකත් අහක දාන්නවැරි අපි ඒකත් නිවැරදි කප්පාදු කල අපිට නැවතන පැල්ල බාගන්න පුළුවන් ඉතමයි කප්පාදු කරට පසදන් මේ වගේ අගිසක් කපාදු කරොත් එහි දෙ පැත්තෙම කැපිං යොදල හොඳින් වර්තනය වෙච්ච නිරෝගී කැවැල්ලක් හෝරාගෙන හිටවුවත් ඕගලන්තෙන් නිරෝගි පැල ලබාගන්නට පුළුවන්ගනෝ. මේ විදිහට කප්පාදු කිරීමත් නිරෝගී පැළ ලබාගනීමට හේතුවක් වෙනවා. ඒළගේ තමයි නිවැරදි පොහොර භාවිතය පොහරභාවිතර කලින් අටමන් කලින් සඳහංක්‍රරාවගේ නිවැරදි පස් මිශ්්‍රණයක තමයි පැල හිටවාගන්න ඕනේ ඒහිටවාගෙන අපි කඩගට මලක් තියෙන් පැළෙක්න ඉරසම මල පරවනට පස්සේ රමන් කලින් සඳහන් කරාවගේ මනට පල්ලහැ කපල දාලා ඊට පස්සෙම කට සම බර පොහොරක් යොදන්න ට ඕනනි සම්බර ර න මීටලින් හරැ විඩෝ කිහිපයක් කල තිනව එිබ බද බ ල සම්බර පොහොරක් යෙදුවට පස්සේ එකන්නේ අපි කඩින් ගම් සි පහර මද ගන්න කොට ගහල් තියන දහයට පහළවට තිහයි විශස්සට විස්සට විස්සයි අන්‍යහෙම සඳහන් කළතිර මේකේ අගේන්තුුම සොහු විස්්සට විස්සයි විස කියන පොහර බොහොම හොඳ සම්බර පොහොරක් ඒකින් පැලේ වර්ධනය සමාකාරව ගෙනන් හේතුවක්ෙනවා ඒගම තමයි ම ඉවැත් කරට පස්සේ මැදාගේ වැඩි පොහරකොත් සම්බර පොහොර හා සමානු පාතිකව යොදන්න. එකන සම්බර පොහර යොදලා දිින් දහයකට පස්සේ. මැදාගේ වැඩි පොහරක්ඒ කියන්නේ පහළවට තිස් දෙකට පහල වගේ පොහොරක් එකන මැදාගේ වැඩිය එකක් පී අගේ වැඩිය එකක් යොදන්ඩොඩනි මේක දින්න දහයකට සැරයක් යොදලා සම්ර පොහරේ දන ඉගර දින දහයකට පස්සේ මැදාගේ වැඩි පොහරගෙන පි පී වැඩිය එක ඉටවස නැවත සම්බර පහොද කියලා නැවත පීගේ වැඩි පොහොරක් ඇදර මෙනිමා කාරයට යෙදවට පස්සේ මේ සාකය හොඳින් පෝචී ස්ථාාවමකැන පියගේ වැිුර දු හම මුල් වර්ධනය වැඩි වෙනවා එතකොට පොහො මේ පැළය මේ පෝචයුතුළ හොඳින් ස්ථාවර වෙලා හොඳ වර්ධනයක්ෙන්ට කටන්ගන්න මේ මෙලෙසර දෙපාරක් ෙදුවට පස්සේ ඊට පස්සේ අපි අගයාගේ වැඩිකක් යපK කේ අගේ වැඩි එකක් අපි යොතුන මේක සිෙනවා සාමාන්‍යයෙන් දොළහට දාහටට තිස් දෙක කියලා පොහොරක් තියෙනවා යාරමිලාවල එක ගොඩ ො නැතනන් ඔස්මකොට් යාරමිලා දෙකේ මේ පතිස සඳහ කල තින සාමනෙන් ස්මකොට මිල ික් අධිකයි සාමානෙන් ඔස්මකොට් හැවැන් දීර්ග කාලාලයක් ක රන්දාා පවිතිනවා පොහොර විදිහට යාර ිලත් ඉතාමත්තොඳ පොහොර වර්ගයක් මේ කුමුණ හෝ පොහොරය අරක අනපති පිලිබම සැලිල මතු දන්ට ට පස් යරමක මුල්ල ස්ට පත්ස අන්තිමගේ එක කේපකිල කේ පලන අනුපාතිය අන්තිමගේ වැඩි පහොරක් තමයි අපි යො දන්්ඩුවනනි ඒ දු හම මල්පිපීම උත්තේ ජනය නවා මේක යොදත් අනිවාහයෙන් අර කලින්කිව්වගේ සම්බරපුහරක් ඊට පස්ස කේ ගේ වැඩිය එකක් දින සම්බර පහරේ දවා ඊළඟ දින දහක පස කේ අගේ වැඩිකළ වා ඊළඟ දින්න දහැකට පස්සෙ නැවත සම්බර පොරේද ඊළ ින් දහස නැත කේ පලස එකක් දනු මල්ලනකම් මේක දින දහය කියනක ශාකය වර්ධනය අනුව අපිටඇහෙම් බල දින හත දක්වාඩු කරගන්නකත් පුළුවන් යදීමේදී පැලේ ප්‍රමාණය ර්නයනුව යොදන සාමාන ගින් පටි පින භගයක් පමණ තමයි පලෙක ස දරන නොත්ම මේ පෙළේ ප්‍රමාණයනුම එක වෙනස් වෙන්නට පුළුවන්. අධික පොහොරේදීම පැලකට කිසිසේත්ම උචිතවන්නන්නේ. ඉතින් ඒ විදිහට පොහර යොදල අපිහිටව්වොත් මෙන්න මේ විරමේ අන්තිම විඩියක යගොල්ලන්න දැක්කනවාගේ හැමදාම මල් පිපෙන පැලය අපට දනම්පල මේ තින සාවන්න බිම හිටපු එකකක් මේ සඳහා අනිවාරෙන් යොදලා ගේ පාන කාලන්නම් ලිවසි දියතුවනි දෙයක් වසුන්ය සුවිදන්න නැත්තන් පැළය ඔස්සේදෙන වැඩිලාමයන්න පුළුවන් තිම මෙනි ක්‍රමත් අනගමනය කරන්නඩ නීතින් මෙන්න මේ විදිහයට මනිම සර රට න කර ලන් හම මල් පි රෝස් පෙ ෙර හදාගන් පුළුවන්ගේේ ම මේ පිලවතය කිසි ගැලව යන කමට ඇක්ර අනිවාර මගේකට උත්ර දෙදන්න බලපොරොත්තුන තින් එහෙනම් ඔගුල තවත් වැදගත් විඩිින් හම බොලා පපුෘත්ති දැන් සමගන්න ඔබ සිරදධලානටම जाएगा